අයිබෝවන් මම ඉසුරු ෆර්නෑන්ඩෝ ඇන්ටන් ආයතනයේ තත්ත්වපාලනංශයේ සේවකවන් ලබනවා අපි කලින් වීඩියෝ මාලාවක් අරගෙන ඔයාලට මතක ඇති ඒ වගේම තවත් අලුත් වීඩියෝ මාලාවක් තමයි මම ඔයාලට අරගෙන අවිලා තියෙන්නේ අද වීඩියෝ මාලාවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇන්ටන් ආයතනය තුළම නිෂ්පාදනය කරන ලබන පරිසර හිතකාමී ඇන්ටන් UPVC දොරවල් සහ ජනෙල් පිළිබඳවයි UPVC ගැන කතා කරද්දී අපි බලමු මුලින්ම UPVC කියන්නේ මොකක්ද කියලා UPVC කියන්නේ අන්ප්ලාස්ටිසයිඩ් පොලිවයිනයිට් කොරේ. ඇත්තට මේ ශක්තිමත් භාවයෙන් වැඩි මැටීරියල් එකක්. ඇත්තට මේ පරිසරයට හොඳ විසඳුමක්. ඇයි අපි එහෙම කියන්නේ? මෙය 100%ක් ප්‍රතිශක්තිකරණය කරන්න පුළුවන් මැටීරියල් එකක්. දැන් අපි බලමු UPVC දොරවල් සහ ජනෙල් කියන්නේ මොනවද කියලා. ඇත්තටම UPVC දොරවල් සහ ජනෙල් කියන්නේ UPVC මැටීරියල් එක භාවිතයෙන්ම නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එකක්. මේ UPVC දොරවල් සහ ජනෙල් ඇලුමිනියම් වලට හා දැව වලට හාත්පසින්ම වෙනස් වන්නේ මේ ප්‍රොඩක්ට් එක සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් වීමත් සමගම පරිසර හිතකාමී ප්‍රොඩක්ට් එකක් වීම නිසායි. අනෙකුත් නිෂ්පාදනයක සංසන්දනය කරද්දී මේ UPVC දොරවල් සහ ජනෙල් වල විශේෂත්ව ගොඩක් අපිට දෙක ගන්න පුළුවන්. ඉන් ප්‍රධානම දෙයක් තමයි ගිනි හට ගැනීම වලදී වා මේ ප්‍රොඩක්ට් එක භාවිතා කරලා තිබ්බොත් ඒ ගින්න පැතිරීම වළක්වීමේ හැකියාවක් මේ ප්‍රොඩක්ට් එකට තියෙනවා. ඒ වගේම තමයි මේ ප්‍රොඩක්ට් එකට ශබ්ද පරිවාරකයක් විදියට ක්‍රියා කිරීමටත් හැකියාව තියෙනවා. එහෙන අදහස් කරන්නේ වා ගෝසාකාරී පරිසරයක ජීවත් වෙනවා නම් මේ ප්‍රොඩක්ට් එක භාවිතා කරලා තිබ්බොත් ඒ ශබ්දය වාගේ නිවස තුළට ඇතුළීම අවම කර ගැනීම හැකියාවක් තියෙනවා. හැබැයි ඔයා ඇලුමිනියම් හෝ දැව භාවිතා කරලා තිබ්බොත් වාට 100%ක් මේ ක්වොලිටිස් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම තමයි UPVC දොරවල් සහ ජනෙල් කියන්නේ UV කිරණ, දූවිලි, තෙතමනය සහ වේයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති ප්‍රොඩක්ට් එකක් වීම. ඒ ගුණාංග නිසාම මේ ප්‍රොඩක්ට් එක දිරාපත් වීම, පුතු ගැලවීම, දූවිලි වැඩි දුර්වල වීමක් සිදුවන්නේ නැහැ. මේකේ විශේෂත්වය තමයි අනෙකුත් දොරවල් සහ ජනෙල් එක්ක සංසන්දනය කරද්දී ඩියුරබිලිටි එක වැඩි. එහෙම නැත්නම් කල්පවත්ම වැඩි. අඩු මේන්ටේන් කෝස්ට් එකක් යන ප්‍රොඩක්ට් එකක් වීම. ඒත් එක්කම අපි විශේෂයෙන් කතා කළ යුතු දෙයක් තමයි UPVC දොරවල් සහ ජනෙල් වල තාප ප්‍රතිරෝධකයක් විදියට ක්‍රියා කිරීමේ හැකියාවක් පවතී. එහි නදාස් කරන්නේ පිටත රස්නේ ඇතුළට ගලා යෑම වැළැක්වීමේ හැකියාව මේ UPVC දොරවල් සහ ජනෙල් වල තියෙනවා. උදාහරණයක් විදියට ඔයා වාගේ නිවස හෝ කාර්යාලය AC කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා UPVC දොරවල් සහ ජනෙල් භාවිතා කළොත් ඔයාට පිටත රස්නේ ඇතුළට එම සෑහෙන දුරට වළක්වා ගැනීමේ හැකියාව පවතී. එහෙත් ඔයා ඇලුමිනියම් භාවිතා කළොත් පිටත රස්නේ ඇතුළට ගැලවීමේ වැඩි සම්භාවිතාවක් ඇලුමිනියම් වල තියෙනවා. ඊට අමතරව මේ විශේෂත්වය වන්නේ UPVC භාවිතා කළොත් වාගේ AC එක භාවිතයේදී විදුලිය පිරිවැසීමක් ඔයාට ලබා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු ඇන්ටන් UPVC විශේෂ වන්නේ ඇයි කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි මෙම සෑම නිෂ්පාදනයක්ම අප කර්මන්ද ශාලාවේ නවීන යන්ත්‍ර උපයෝගී කරගෙන අප විසින්ම නිෂ්පාදනය කරනවා. මේ අනිත්‍යශත්‍ය තමයි ඕනම කාලගුණ තත්ත්වයක්. ඒ කියන්නේ ලොකු රස්නයකදී දුවත් මේ හැඩය නොවනස්ව පවත්වා ගන්න ලෙස අපි මෙය නිෂ්පාදනය කරනු ලබනවා. ඒ සාතිකයත් සමගම ඇන්ටන් UPVC දොරවල් සහ ජනෙල් වලට අප ආයතන විසින් අවුරුදු 10ක වගකීම් සාතිකයක් ලබා දෙන අතරම මේ සෑම ප්‍රොඩක්ට් එකක්ම නිෂ්පාදනය වන්නේ 100%ක්ම ඔබගේ අවශ්‍යතාවයට අනුව. දැන් අපි බලමු මේ කවුළු විවිධාංගීකරණය වන්නේ කොහොමද කියලා. මේ ප්‍රධාන කොටස් දෙකකට අපිට විවිධාංගීකරණය කරන්න පුළුවන්. ඉන් එකක් තමයි කේස්මන්ට් වින්ඩෝස් හා ඩෝස්. කේස්මන්ට් වින්ඩෝස් හා ඩෝස් ලෙස අපි හඳුන්වන්නේ කවුළුවෙන් පිටතට සහ ඇතුළතට විවෘත කරන්න පුළුවන් දොර පියන් සහිත දොරවල් සහ ජනෙල්. අපි ස්ලයිඩින් දොරවල් ලෙස හඳුන්වන්නේ තිරස් අතට විවෘත කිරීමේ සහ වැසීමේ හැකියාවක් තියෙන දොරවල් සහ ජනෙල් වලට. ඇන්ටන් අපිට පුළුවන් ඔයාලගේ අවශ්‍යතාවයට අනුව විවිධ හැඩයන්ගින් සහ කවුළුවල ස්වභාවය අනුව විවිධ වර්ගයේ ප්‍රොෆයිල් වර්ග 24ක් නිෂ්පාදනය කිරීමට. ඊට අමතරව මේ ප්‍රොෆයිල් වලින් අපි දොරවල් සහ ජනෙල් නිෂ්පාදනයේදී ඒ ශක්තිමත්භාවය වැඩි දියුණු කිරීම සඳහා ස්ටිල් ප්‍රොෆයිල් එකක් මේ සෑම් ප්‍රොෆයිල් එකක් තුළටම අපි ඇතුළත් කර තියෙනවා. අපි ඊළඟ වීඩියෝයේදී බලමු මේ ස්ටිල් ප්‍රොෆයිල් ඇතුළත් කරලා මේ නිෂ්පාදනය සිදුවන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක හරහා ඔයාලට UPVC කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් ලැබෙන්න ඇති කියලා වගේම ඇන්ටන් UPVC දොරවල් සහ ජනෙල් වල ඇති විශේෂත්වය මොකක්ද කියලා අදහසක් ලැබෙන්න ඇති කියලා. ඔයාලට මේ පිළිබඳ කුමක් හෝ ගැටලුවක් ඇත්නම් පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපේ channel එක subscribe කර පළත ඇති bell icon එක click කරන්න.
Anton, we leave where it matters.